COVID வியசனைய முழு லோகம கம்பா கரல திபனவா தின தின இகலையான மரண சங்கியாவத் எக்கம பொஹோ சங்வேதி கதாவன் சமாஜே திகரனவா மே கதாவத் நவசீலந்தே ஓக்லண்ட் பிரதேசே பதிஞ்சிவ சிட்ன ஸ்ரீலங்கானுவகுட சிதுவெச்சி இக்தாமாத்ம துக்பர சிதுவீமாக் அபி மே தன்வீமென் பஸ்ஸே சுபுருது வீடியோவ சமக எக்வெமு යාලුවනේ ඔයාලා තවම අපේ channel එක subscribe කරලා නැද්ද? එහෙනම් subscribe button එක ඔබලා subscribe කරන්න. සීනුව සලකුණ ඔබලා දිනපතා අපගේ නව වීඩියෝ බලන්නත් ඔබට අවස්ථාව තියෙනවා. දරු ප්‍රසූතියකින් අනතුරුව සිය බිරිඳවත් ඉන් දින 4කට පසුව සිය දරුවාවත් අහිමි කරගත් නව ශ්‍රී ලංකාවේ පදිංචිව සිටින ශ්‍රී ලාංකික පියෙකු එම මරණයන් පිළිබඳව පරීක්ෂණයක් එල්ලා තිබෙන බව වාර්තා වෙනවා. තම බිරිඳ වන නිලක්ෂානි සිල්වා හදිසි ගිලන් රථ සේවය හරහා ඇව රෝහල් ගත කළ බව ඇගේ සැමියා විසින් එරට පුවත්පතකට ප්‍රකාශ කර තිබුණා. කෙසේ වෙතත් ඇය සෙනසුරාදා උදෑසන මියගොස් ඇති බවත් සඳහන් වුණා. අලුත උපන් දරුවාවන එලිනා ඇයගේ මව මියගොස් දින 4කින් පසුව ජීවිතක්ෂයට පත් වූ බවත් වාර්තා වෙනවා. කෙසේ වෙතත් අද දිනේදී ඔවුන් දෙදෙනාගේ සිරුරු භූමදානයට නියමිත බවයි සඳහන් වුණේ. මාතෘ වෙත අදහස් දක්වමින් චරිත මීපේකම කියා සිටියේ තම ජීවිතය මේ වන විට සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි. ඉදිරියට කොමක් කළ යුතුද සම්බන්ධයෙන් තමන් සතුව කිසිදු අදහසක් නොමැති බවයි ඔහු කියා සිටියේ. ඔවුන් සතු සියලු මුදල් වියදම් කර දරුවා වෙනුවෙන් උසස් තත්ත්වයේ භාණ්ඩ මිලදීගත් බවත් සඳහන් කරනවා. 34 හැවිරිදි තම බිරියහට පසුකිය සිකුරාදා එනම් 11වනදා රාත්‍රියේ හුස්ම ගැනීමට අපහසු වූ බවත් එම නිසා ගිලන් රථ සේවය අමතා රෝහල් ගත කිරීමට පියවර ගත් බවත් ඔහු පැවසුවා. ඊට පෙර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරණියට අදාළ සිදුවීම සම්බන්ධයෙන් දැනුම් දීමට උත්සාහ කළද නිලධාරණිය ඊට ප්‍රතිචාර නොදක්වූ බවයි මීපේගම මහතා චෝදනා කර සිටින්නේ. සිල්වාගේ සෞඛ්‍ය තත්ත්වය වේගයෙන් පිරිහී ගිය හේයින් පරිපූරක වෛද්‍යවරු ඇව ගිලන් රථයකින් ඕක්ලන්ඩ් රෝහල වෙත රැගෙන යාමට කටයුතු කරනු ලැබුවා. කෙසේ වෙතත් රෝහල වෙත යාමට පෙර දරුවා ගිලන් රථයේදීම උපත ලබා තිබුණා. වෛද්‍යවරු මට කිව්වා නිෂි ලේකැටයක් නිසා මිය කියා කියලා. මට ඒක තේරෙන්නේ නැහැ. නිෂි නිරෝගී සෞඛ්‍ය සම්පන්නව සිටි කෙනෙක්. ගර්භණී සමයේදී කිසිම ගැටලුවක් ඇති වුණා තිබුණේ නැහැ. ගිලන් රථයේදී ඔවුන් කිව්වේ ඇයගේ හදවත නතර වුණ නිසා දරුවාව එතනදීම ප්‍රසූත කරවීමට සිදු වුණා කියයි. නිෂි මිය යන විට මට ඇය සමග ඉන්න බැරිවීමක ගැන කනගාටුයි. මට හිතන්න බැරි තරමටම මාල කලබල වුණා. ඔහු මාත වෙත වැඩිදුරටත් පවසා සිටියා. කෙසේ වෙතත් මේ වන විට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි විදෙස් මාත වැඩිදුරටත් සඳහන් කරන්නේ.